දැනගන්නට ලැබුණා. ඉතින් පිංගුතුනි ඉතාම ශ්‍රද්ධාවෙන් ඉතාම ඕනකමින් සිත කරන මේ පිංකම පිළිබඳව අපේ බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසටත් දැනුවත් කිරීමක් සිත කරමින් අපේ පින්වත් පිරිසට කටින චීවරයෙහි මේ පූජාවේ තිබෙන ආනිසංස පිළිබඳව යම් කරුණු පැහැදිලි කිරීමක් අපි මෙතෙන් ඉඳලා සිත කරන්නට අපේක්ෂා කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් කරනවා අනුජානාමි භික්කවේ වස්සං බුත්තානං වික්ඛූනං කටිනං අත්ථවිතුම් වස් විසූ භික්ෂූන්ට කටිනයක් අතුරන්ට කටිනයක් පිළිගන්ට කටින චීවර පූජාවක් කරන්ට අනුදැන වදාහරණමක් කියලා. වස් විසූ භික්ෂූන්ට කිව්වොත් ඒක තේරුම් ගන්නට ඕනේ. දැන් උතුරු බට අත විදසුන් සෙනසුනේහි වස් ශික්ෂාපදේ සමාදන් වුණේ උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් ලෙස වැඩ සිටින එහි විහාරාධිපති අපේ චන්දරතන ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ පමණයි. අනෙක් සාමණේර සාමින වහන්සේ වස්සාවාසිකව වැඩ සිටියා. එතකොට එම විහාරස්ථානයේ වස් ශික්ෂාපදය සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේට තමයි උන්වහන්සේ අරමුණු කරලා තමයි කටිනයක් අතුරන්නට පුළුවන්කම තිබෙන්නේ. එකෙන් අදහස් වෙනවා උපසම්පදා භික්ෂූන් හිටියත් වස් ශික්ෂාපදය සමාදන් වුණේ නැත්තම් හෝ වස් ශික්ෂාපදය සමාදන් වෙලා ඒ වස් ශික්ෂාපදය ආරක්ෂා කරගත්තේ නැත්තම් එවැනි පැවිද්දෙකු උදෙසා එවැනි පැවිද්දෙක් අරමුණු කරගෙන කටින චීවරයක් පූජා කරන්නට කටින චීවරයක් අතුරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එය නොකළ යුතු කියන එක තමයි හෝ එය කැප දෙයක් ලෙස බුදු දහමේ පෙන්වලා දෙන්නේ මේ පින කුසලය දායක පක්ෂයට අත්වන්ට නම්. ඒ විතරකුත් නෙමෙයි. දැන් වෙන විහාරස්ථානයක අපි හිතමුකෝ චේතියගිරියේ නායක හම්දුරෝ කියලා අපේ උතුරු බටාත තියෙන මහපන්සලේ ප්‍රධාන පන්සලේ නායක සායන්හන්සේ උන්වහන්සේ වස් ශික්ෂාපදය සමාදන් වෙලා හිටියා. උන්වහන්සේ අපේ විදසුන් සෙනසුනට මේ උතුම් පින්කමට වැඩම කරා. උන්වහන්සේ අරමුණු කරලා මේ කටින චීවරය අතුරන්නට අපේ දායක පිරිසට හැකියාවක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එක දේශනා කළා අඤ්ඤස්මින් විහාරේ බුත්ත වස්සාපි න ලබಂತಿ. ඒ කියුවේ කටිනය අතුරන විහාරයෙන් අනේ විහාරයක වස්විසූ භික්ෂූහුද ඒ කටින චීවරය, ඒ කියන්නේ මේ විහාරයෙහි පූජා කරන කටින චීවරය පිළිගන්න උන්වහන්සේලා කවුරු හරි අරමුණු කරලා මේ කටින චීවරය පූජා කරන්නට බැහැ, ඒක ලබා ගන්නට අයිතියක් නැහැ, ඒ අයිතියෙන් බැහැර වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. උන්වහන්සේලට අර ඝනපූර්ණේට වැඩම කරන්නට පුළුවන්. ඝනපූර්ණේට වැඩම කරන්නට පුළුවන් පෙරවස් වසපු භික්ෂුන් වහන්සේලා උපසම්පදා උන්වහන්සේලට ඝනපූර්ණේ සඳහා වැඩම කරන්නට පුළුවන්. නමුත් උන්වහන්සේ නමක් අරමුණු කරගෙන කටින චීවරයක් පූජා කරන්නට බැහැ. විශේෂයෙන්ම සඳහන් කරනවා තමන්ගේ විහාරස්ථානයේ වුණා ජින්නවස්සාවා පච්චිමකාය උපගතාවන්න ලබಂತಿ. ඒ කියන්නේ වස් ශික්ෂාපදේ කැඩිච්ච හාමුදුරු කෙනෙකුට හරි එහෙම නැත්තම් පසුවස් සමාදන් වෙච්ච හාමුදුරු කෙනෙකුට හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කටින චීවරයක් අතුරන්ට සුදුසු කෙනෙක් වන්නේ නැහැ. කටින චීවරයක් අතුරන්ට සුදුසු කෙනෙක් වන්නේ මතක තියාගන්න ඕනේ. ඔබ හොඳට අවබෝධ කරගන්න ඕනේ. පෙරවස් සමාදන් වෙච්ච සායනහංශ කෙනෙක් වෙන්න ඕන උපසම්පදා. පසුවස් සමාදන් වෙච්ච නෙමෙයි.
ඒ පෙරවස් සමාදන් වෙන්න කලින් පොය සීමාවකට ගිහිල්ලා ඒ විනය කර්මාදිය කරලා එවත් දේශනා කරලා ඉක්බිතිව තමයි වස් ශික්ෂා පදය සමාදන් වෙන්නට ඕන. මම දන්නවා අප ශිෂ්‍ය පුත්‍ර චන්දරතන ආයුෂ්මතුන් වහන්සේ ඒ සියලුම විනයානුකූල කටයුතු වස් ශික්ෂා පදය සමාදන් වීමට කලින් සිත කළා. ඒ පිළිබඳව ගුරුවරයා ලෙස මාව දැනුවත් කිරීමේ කටයුත්තත් උන්වහන්සේ සිත කළා. මේ මේ කටයුතු සිත කළා. ඒ අනුව දැන් වස් ශික්ෂා පදය මේ දිනේ පටන් සමාදන් වෙනවා කියලා. ඉතින් උන්වහන්සේගේ අතින් මේ වස් ශික්ෂා පදය කැඩුනේ නැහැ. මොකද හේතුව උන්වහන්සේගේ අතින් මේ වස් ශික්ෂා පදය කැඩුනේ නැත්තේ උන්වහන්සේ අත්‍යවශ්‍ය කරුණකට ඇරුණුකොට මොන හේතුවක් නිසාවත් විහාරස්ථානයෙන් දින හතක් බැහැරව වැඩ සිටියේ නැහැ. මොන හේතුවක් නිසාවත් එහෙම කළේ නැහැ. උන්වහන්සේ බැහැරට වැඩම කරපු හැම අවකාශයකම අවස්ථාවකම සත්තාහකරණයෙන් තමයි උන්වහන්සේ වැඩම කරන්නට යෙදුනේ. එනම් සද්දිනක් ගත වෙන්නට පෙර ආතුව මේ විහාරස්ථානයට මම නැවත වැඩම කරනවා කියන අදිෂ්ඨානය සිද්ධ කරලා තමයි චන්දරතන සායන වහන්සේ එවැනි අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා විහාරස්ථානයෙන් බැහැර වුණා නම් බැහැර වුණේ. උන්වහන්සේ වස් ශික්ෂා පදය කැඩෙන්නේ නැති වෙන්න, ඒ ඡේදනය වෙන්නේ නැති වෙන්න, බිඳෙන්නේ නැති වෙන්න උන්වහන්සේ අදාළ නියමිත දිනවල නියමිත කාලය ඉක්මවන්නේ නැතුව වැඩම කරන්නට යෙදුණා. ඉතින් ඒ කාල පරිච්ඡේදය පුරා අපේ උතුරු බටාත විදසුන් සෙනසුනේ පින්වත් පිරිස මේ වසංගත කාලය තිබුණත් අර පරිස්සමින් විවිධ පින් කටයුතු වලට වස් කාලේ පුරාම දායක වුණා. ආර්ය නිකේතන විදසුන් සෙනසුනේ චෛත්‍ය රාජානන් වහන්සේගේ ඉදිකිරීම පටන් ගත්ත නිසා අපේ මේජර් නිහල් පෙරේරා මැතිතුමා සහ මැතිනිය මිගමුව පළාතේ පදිංචි දෙපළක් ඒ අත්තු ගිහිලා චෛත්‍ය රාජානන් වහන්සේගේ ඉදිකිරීම කටයුතු කරන්නට යෙදුණා. ඒ කටයුතු වල ශ්‍රමදායකත්වය, ගඩොල් ටික ගෙනත් දෙන්න, වැලි ටික ගෙනත් දෙන්න, ඒ ආදී වශයෙන් ගල් අදින්න, පස් අදින්න විවිධ කටයුතු වලට අපේ විදසුන් සෙනසුනේ උපාසිකාව, උපාසක මහතුරු, සීල භාවනා වැඩසටහන් වලට සහභාගී වෙන පිරිස වගේම අපේ තරුණ පිරිස ඉතාම ශ්‍රද්ධාවෙන්, ඉතාම ඕනෑකමින් යුක්තව මේ වස් කාලයේ පුරාම සහභාගී වුණා. පසුගිය දින තමයි ගර්භ නිදාන කටයුතු සිද්ධ කළේ. මා හිතනවා අද ගර්භය වසා දැමීමේ කටයුතු සිද්ධ කරනවා. සාමාන්‍යයෙන් අපේ විදසුන් සෙනසුනේ වස් පින්කම විශාල පිරිසක් සහභාගී වෙන පින්කමක්, පළාතේ ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් සහභාගී වෙන පින්කමක්. නමුත් මෙවර ඒ දායකත්වය ගත්ත චන්ද්‍රා මහානාම ගුණවාදන මාතාව ඇතුළු කොට ඒ පවුල්වල පින්වත් පිරිස පමණක් සම්බන්ධ වෙලා සහභාගී වෙලා තමයි මේ උතුම් පින්කම රේකා තරංගනි ශ්‍රී වර්ණසිංහ මහත්මිය ඇතුළු ඒ සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් පමණයි මේ උතුම් පින් කටයුත්ත මෙවර සිද්ධ කෙරේ. මොකද හේතුව අපිට සෞඛ්‍ය නීති රීති ඉක්මවන්ට බැරි නිසා. ඉතින් මේ කටිනයේ තියෙන ආනිසංස ගැන බෞද්ධයෝ අතර හොඳ දැනුමක් අවබෝධයක් තියෙනවා. කටිනානිසංස පිළිබඳව සඳහන් කරද්දි ධර්මයේ සඳහන් කරනවා පඨවි රිව න ජාතු කම්පතේ න චලති මේරු රිවාති වායුනා වජිරමිව න විජ්ජතේ ගණං තමිද මතෝ කටිනන්ති උච්චති. දැන් කටින කියන වචනය මේ උතුම් කුසල කර්මයට පාවිච්චි කරන්නේ මහා මේරු
ඒකනේ මහා පොළව මෙන් කිසි කලකත් කම්පා නොවන නිසා මහා මේරු පර්වතය වගේ අධික සුළඟකින් නොසැලෙන මහා මේරු පර්වතය වගේ නිසා ඒක ඝන වජ්‍ර පර්වතය වගේ බිඳින්න බැරි නිසා ඒ කියන්නේ මහා පොළව සුළඟට මේ කියන්නේ කලබ කම්පා කරන බැරි නිසා ඒ වගේම මහා මේරු පර්වතයේ හුළඟට හොලවන්න බෑ වගේ ඒක ඝන වජ්‍ර පර්වතයේ බිඳින්න බෑ වගේ මේ කටිනය කියන උතුම් කුසල කර්මයක් ස්ථාවර කුසල කර්මයක් කියලා තමයි මේ ධර්මයේ බණ පොතේ සඳහන් කරලා තියෙන්නේ. කටින කියන වචනේ අර්ථයම තද බලගත්තු ස්ථාවර නොසෙල්වෙන බල සම්පන්න පිනක් කියන එක තමයි ඒකේ අර්ථය. කටින කියන වචනෙන් අදහස් කරන්නේ ඒක. එතකොට සමහර කෙනෙක් කටිනය රෙද්දක් විදියට පන්සලට වැඩම කරවාගෙන ඇවිල්ලා ඉමන් කටින දුස්සන් සංගස්ස දේම කියලා වස්ත්‍රයක් විදියට සංඝයාට පූජා කරලා පස්සේදී ඒක එදා දවසේම මහලා කටින චීවරයක් විදියටත් පූජා කරන සමහරු කලින්ම සකස් කරගත්තු කටින චීවරයක් තමයි චීවර පූජාවක් විදියට කරන්නේ ඒ ඒ ආකාර දෙකෙන් කිනම් ආකාරයකට ඒ පූජාව සිද්ධ කළත් එහි කිසිම වැරදක් නැති බව බණ පොතට අනුව අපේ මහා වග්ගපාලිය වැනි අපේ විනය ග්‍රන්ථයන්ට අනුව පැහැදිලි වෙනවා. ඉතින් කටින චීවර පූජාවෙහි තිබෙන බලගත්කම පිළිබඳව දවසක් බුදුරජාණන් වහන්සේ එක්තරා රහතන් වහන්සේ නමක් මාර්ගයෙන් අනික් භික්ෂූන් අභියස පැහැදිලි කරවීමක් කරා. ඒ තමයි ඔය නාගිත කියලා දරුවෙක් එක්තරා බ්‍රාහ්මණ කුලයක ඉපදිලා ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ ඒ ඥාති හිත මිත්‍රාදීන් සමග ඇවිල්ලා බණ අහලා එහි භික්ෂු ප්‍රවෘජාවෙන් පැවිදි වෙලා මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. නාගිත මහා රහතන් වහන්සේ කියලා උන්වහන්සේ අඳුන්වනවා. ඉතින් මේ නාගිත මහා රහතන් වහන්සේ කරපු මහා පුණ්‍ය කර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දන්නවා. හැබැයි උන්වහන්සේට හිතුණා උන්වහන්සේගේ මුවින්ම මේ ටික අනික් ස්වාමීන් වහන්සේලට ප්‍රකාශ කරවන්න ඕන කියලා. එහෙම සඳහන් කරලා වසා වැඩ හිටපු අවස්ථාවක ඒ වස් පවාරණය කරලා ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කළා අපි අනෝතත්ත්ව විලගාවට වඩිනවා. ඒහි භික්ෂු ප්‍රවෘජාවෙන් පැවිදි වෙච්ච 500 නමක් හිමාලය හත්පස අනෝතත්ත්ව විලට ඒ ආසන්නයට වැඩම කරන්න කියලා සඳහනක් කළා. ඊට පස්සේ එතෙන්ට වැඩම කරපු සියලුම රහතන් වහන්සේලාගෙන් බුදුහාමුදුරුව ඇහුවා මහණෙනි තොප අතුරෙන් කිනම් මහණෙක් පෙර ජාතියෙහි බුදු පසේ බුදු මහරහතන් උදෙසා විශේෂ කුසලයක් කළේ වී නම් එබන්දකු ඇතොත් ඒ බව ප්‍රකාශ කරවයි කියලා ප්‍රකාශ කරන්ට කියලා භාග්‍යවතුන් වහන්සේ ඉල්ලීමක් කළා. ඒ වැඩ සිටපු සියලුම භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා අතරින් නාගිත මහරහතන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මම මීට 91 කල්පයකට කලින් 91 කල්පයකට කලින් උතුම් පින්කට යුත්තක් සිත කරා. ඒ උතුම් පින්කට යුත්ත බන්දුමති නුවරදි මම උතුම් බුදුපාමොක් මහසංග රත්නය විපස්සී කියන බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සිත කරපු උතුම් කටින වස්ත්‍ර පූජාවක්. ඉතින් ඒ පූජාවේ ආනිසංස මම කොච්චර භුක්ති විඳද කියලා උන්වහන්සේ සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේට. කටින දානං දත්වාන සංගේ ගුණ වරුත්තමේ ඉතෝ තින්සේ මහා කප්පේ නාබි ජානාමි දුක්ගති.
උතුම්මූ ගුණ ඇති සංගයා කෙරෙහි කටින දානයක් දී මහා කල්ප 30ක් දුගතියක් නොම ලදිමි මේ කටින දානයෙහි අනුසසයි. එතකොට කටින දානයක් පූජා කරපු උන්වහන්සේ සඳහන් කරනවා මහා කල්ප 30ක්. කල්ප තියෙනවා, ඒ කල්ප එකතු වුණාම ඒවට කියනවා මහා කල්පයක් සැකසෙනවා. එතකොට එවැනි මහා කල්ප 30ක් උන්වහන්සේ සඳහන් කරනවා තිරිසං අපායේ ඉපදුනේ නැහැ, නිරයේ ඉපදුනේ නැහැ, ප්‍රේත ලෝකේ ඉපදුනේ නැහැ, අසුර නිකායක ඉපදුනේ නැහැ. මහා කල්ප 30ක් එවැනි කිසිදු බියජනක ආත්ම භාවයක උප්පත්තිය ලැබුවේ නැහැ කියලා උන්වහන්සේ සඳහන් කරනවා. තමන් වහන්සේ කටින වස්ත්‍ර පූජාවක් කරපු එකේ ආනිසංස විදියට. ඊළඟට උන්වහන්සේ සඳහන් කරනවා අට්ඨ රසන්නං කප්පානම් දේව ලෝකේ රමා මහං චතුත්තින් සක්කත්තුං දේවිම් දෝ දේව රජ්ජ මකරයි. කියන්නේ 18 කල්පයක් මුළුල්ලෙහි දෙව්ලොව සිතලවා වාසය කරමි. 34 වාරයක් චතුත්තින්ස 34 වාරයක් සක්කත්තුං ඒ කියන්නේ දේවින්දෝ සක්‍ර දේවේන්ද්‍රයා බවට පත් වෙලා 34 වාරයක් සක්දේව් රජ බවට මම පත් වුණා. එතකොට 18 කල්පයක් දිව්‍ය ලෝකවල ජීවත් වුණු බවත් ඒ වගේම 34 වතාවක් සක්විති රජකමට පත් වුණු බවත් උන්වහන්සේ බුදුහාඳුරෝගාවදී දේශනා කරා. බුදුහාඳුරෝගාව ඒක බුදුහාඳුරෝගාව බොරු කියන්න බෑනේ කාටවත්. බුදුහාඳුරෝගාව මේ වැඩිපුර අතින් දාලා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ භික්ෂුව කියන්නේ ඇත්තද බොරුද කියලා. උන්වහන්සේ අත්විඳපෝ ඒ කුසල කර්මයේ පුණ්‍ය කර්මයේ ආනිසංස තමයි උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ. තින් කටිනානිසංසයන්හි ඒ නාගිතාප දානයෙහි අපදාන පාළියේ මේ පැහැදිලි කිරීම මේ විස්තරය ඕනෑම කෙනෙකුට බලන්නට පුළුවන්. ඊළඟට උන්වහන්සේ සඳහන් කරනවා ආරපතේ ආරබතේ චක්කවත්ති චක්කවත්ති සිරින් ලැබේ අසීතින්ච චතුක්කත්තුන් චක්කවත්තින් අපෝසහං. එතන සඳහන් කරන්නේ මොකද්ද? එක ඉදිකටු තුඩක්කට 34 වාරයක් බැගින් සක්විති රජවන්නට හේතු සම්පත් තිබුණත් සසරේ එපමණ බොහෝ කාලයක් ඉන්න කැමති නැති නිසා උන්වහන්සේ සඳහන් කරනවා මම ඒ සක්විති රජකම පිළිබඳව තිබුණු ලෝලත්වයක් අතෑරලා තමයි මේ විදියට උතුම් නිවන සාධනය කරගන්නට කටයුතු කළේ කියලා. එහින්දා මේ කටිනෙහි ආනිසංස පක්ෂය ඉතාම බලගතුයි. කියන්නේ ලෞකිකව ලබන්න පුළුවන් ඉහළම බව යන්නේ සක්විති රජකම. ඊටත් එහා දිව්‍ය ලෝකවලට ගියොත් සක්‍ර දේවේන්ද්‍රකම. ඒ සියල්ල ලැබුණා කියන එක තමයි නාගිත හාමුදුරුවෝ මෙහිදී දේශනාවේ සඳහන් කළා තියෙන්නේ. ඊට අමතරව යත්ත යත්තුප්පජානාමි ලබිත්තා සබ්බ සම්පදං පුරිසානං උත්තමෝ හෝමි කටිනත් දානස් ඉදම්පලක් උපනුපං සෑමතන්නිම සියලුම සැප සම්පත් තියෙන උතුම් මිනිසෙකු බවට මම පත් වුණා කියන එක. ඒ කියන්නේ දෙවියෝ අතර ඉපදුනා නම් දෙවිවරු අතර අග්‍ර සක්‍ර දේවේන්ද්‍ර වුණා. ඊළඟට රජවරු අතර ඉපදුනා නම් අග්‍රම රජු වෙච්ච සක්විති රාජ්‍යත්වේ ලැබුවා. ඊළඟට සඳහන් කරනවා මිනිස්යෝ අතර සාමාන්‍ය මිනිස්සු විදියට ඉපදුනා නම් ඒ හැම ආත්ම භාවයකදීම ඉහළම සැප සම්පත් තියෙන උතුම් මිනිසෙක් බවට මම පත් වුණා කියලා උන්වහන්සේ සඳහන් කරනවා. එතකොට ඊළඟට උන්වහන්සේ සඳහන් කරනවා ද්වේ භවේ උපපජ්ජාමි දෙවේ චාපිච්ච මානුසේ
අඤ්ඤං ගතින් නචානාමි කටින දාන සිතං පලං දිව්‍ය ගතිය මනුෂ්‍ය ගතිය කියන මේ ගති දෙක හැර අනික් නරක ආදී කිසිදු දුගතියක උපදුනේ නැත්තේමි කිසිම නරක දුගතියක මං ඉපදුනේ නැහැ කියලා කියනවා මේ කටින දාණය මම දීපු නිසා ඊළඟට උන්වහන්සේ සඳහන් කරනවා ද්වේ කුලේ උපපජ්ජාමි කත්තියේ වාපි බ්‍රාහ්මණේ චාපි බ්‍රාහ්මණේ හීනේ කුලේ නජානාමි කටින දාන සිදං පලං ශස්ත්‍රිය සහ බ්‍රාහ්මණ කියන කුල දෙක හැර වෙන කුලයක මම ඉපදුනේ නැහැ කියලා කටින වස්ත්‍ර පූජාවක් කරපු එකේ ආනිසංස විදියට මේ විදියට උන්වහන්සේගේ තවදුරටත් සිද්ධ කරන ඒ පැහැදිලි කිරීමේ අවධාරණය කරනවා උන්වහන්සේට අත්‍යවශ්‍ය තරම් සලුපිලි ආදී සහිතව පට සලුපිලි වලින් සාගරය කෙලවර කොට ඇති චක්‍රාවාට පර්වත ඇතුළත් මුළු පොළොවම වහන්ට තරම් මම වස්ත්‍ර ලැබුවා කියන එක චක්කවාල මුපාදාය මහින් සාගර කුණ්ඩලම් කොම දුස්සේයි ඡාදෙයන් කටිනද්දාන සිදං පලං එකවේ සතර මහා සාගරය කෙලවර කොට ඇති මහා චක්‍රාවාට පර්වතය මහා මේරු පර්වතයේ ඇතුළත් මුළු පොළවම සුදු පටපිලි වලින් වහන්නතරම් මම පොහොසතෙක් වුණා කියලා. ඒ නිසා මෙහි ආනිසංසය අවබෝධ කරගන්නයි මේ කරුණු ඔබට සඳහන් කරන්නේ. අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ අහෝ සංඝස සම්පදා පරිත්ත දානං දත්වාන ලද්ධම් මේ විපුලං සුඛං බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ගේ අරහත්වය නෛර්යානිකත්වය දක්ෂිනාර්හත්වය ආදී ගුණ විශේෂ ආශ්චර්යයි මවිසින් එක කටින චීවරයක් දුම් විපාකයෙන් මෙතෙක් මහත්ඵල මහානිසංස ලබන ලද්දේය යනුවෙන් උන්වහන්සේ ඒ කටින දානයෙහි ආනිසංස වාර පිළිබඳව අවධාරණයක් කරනවා. දැන් මම ඔබට මෙතනින් එහාට ඒ උන්වහන්සේ සිත කරන තමන් ලබපු ආනිසංස පක්ෂයේ පිළිබඳව ඒ උන්වහන්සේගේ උදාහන ගාථා උන්වහන්සේගේ සත්‍ය ප්‍රකාශනය ඉදිරිපත් කිරීම නවත්තනවා. හැබැයි මම ඔබට කියලා දෙන්න බලනවා තව විනාඩි කීපයක් අරගෙන. දැන් බලන්න මේ මහරහතන් වහන්සේ අපට කියලා දෙනවා උන්වහන්සේ විපස්සී කියන බුදුරජාණන් වහන්සේට මීට 91 කල්පයකට කලින් උන්වහන්සේ ඇතුළු උතුම් මහරහතන් වහන්සේලට පස්සේ බුදුහාඳුරුන්ලට අරමුණු කරලා කටින වස්ත්‍රයක් පූජා කළා ඒක ලෞකික ආනිසංස විශාල ප්‍රමාණයක් ලැබුවා කියලා. තව ඕනිතරම් ආනිසංස වාර ලබන්ට අවස්ථාව තිබුණත් උන්වහන්සේ සඳහන් කරනවා මම ගෞතම බුද්ධ ශාසනයේදී නිවන අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට අවශ්‍ය කරන පසුබිම හදාගන්න මගේ හිත මෙහෙ වුණා කියලා. ඒකෙන් මොකක්ද පෙන්වන්නේ? සක්විති රජකම ලබලා සක්දෙව් රජකම ලබලා මිනිස්සු අතර මහා බලති තෙදති මිනිස්යෝ වෙලා ඉපදිලා ගොඩක් පිංකම් කර කර ජීවත් වෙලා මහා වත්පෝසත්කම් ඇතුව ජීවත් වෙලා උන්වහන්සේ ඒ භව ගමනේදී අවබෝධ කරන් තියනවා ඒ ලෞකික සාර්ථකත්වය කියන එක කොච්චර નિසරු දෙයක්ද කියන එක කොච්චර తాවකාලික දෙයක්ද කියන එක කිස් දෙයක්ද කියන එක ඒකනේ උන්වහන්සේ එතන අතාරින් ඒකනේ උන්වහන්සේ ඒ ගමන නිමා කරන්න තව තව ඒ ආස්වාදේම යන්නේ නැතුව නෑ මම මේ කටිනානි සංසයත් ප්‍රයෝජනෙට අරගෙන මම උතුම් නිවන සාධනය කරගන්නට කටයුතු කරනවා කියලා ගෞතම බුදුසසුනේ පැවිද්දෙක් බවට පත් වෙලා උතුම් මහරහතන් වහන්සේ නමක් වෙන්නේ. එතකොට මේ කටින පූජාවන් සිද්ධ කරන අපේ පින්වත් මෞපියවරුන්ට ලබා දෙන අවවාදය කුමක්ද? ලබා දෙන අවවාදය තමයි
චන්ද්‍රා මහානාම ගුණවාදන මාතාව ඇතුළු කොට මේ හැමෝටම රේකා තරංගනී ශ්‍රී වර්ණසිංහ චන්දිම රොෂාන් මේ හැමෝටම ලබා දෙන අවවාදය මොකක්ද? අවවාදය තමයි අපි කටින වස්ත්‍ර පූජාවක් කරලා අපිට පිනක් කුසලයක් අත් වෙනව නම් එය අපි අරමුණු කරගත යුත්තේ එය ඉලක්ක කරගත යුත්තේ කුමක් පිණිස කියලාද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ අවධාරණය කරන්නේ නිවන පිණිසයි මොකද සක්විති රජකම කියන්නේ සදාකාලික දෙයක් නෙමෙයි සක්‍ර දේවේන්ද්‍රකම කියන්නේ සදාකාලික දෙයක් නෙමෙයි සදාකාලික දේවල් නෙමෙයි දේවල් සක්විති රජකම සදාකාලික සපතක් නෙමෙයි මේ මනුෂ්‍ය ලෝකේ ධන දාන්න භවභෝග සම්පත් ඇතුව ප්‍රකෝටිපතිය වෙලා බිලියන මිලියන ට්‍රිලියන ගණන් ධනය තියන අය වෙලා ජීවත් වීම කියන එක ඒගොල්ලෝ ඇහ පිනවන කන පිනවන නහය දිව ශරීරය පිනවන සියලුම දේවල් ලබාගෙන තිබීම කියන එක ඒවා සදාකාලික දේවල් නෙමෙයි ජරා ව්‍යාධි මරණ කියන ධර්මතාවලට ඔය හැම භවයකම ඉන්න අය ගොදුරු වෙනවා ඒ නිසා අපි ඒවයේ වහල්ලු වීමට වඩා මේ පින් කටයුතු කරලා අපි හැම දෙනාම වීරිය කළ යුත්තේ කුමක් සඳහාද උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ඒ සඳහා ලෝභය දුරු කරන්නට ඕනේ ඒ සඳහා ද්වේෂය දුරු කර ගන්නට ඕනේ ඒ සඳහා මෝහය දුරු කර ගන්නට ඕනේ ඊට පදනම හැදෙන්නේ කොහොමද අපේ ශ්‍රද්ධාව දියුණු කර ගැනීම දැන් මේ දායකත්වයේ ගත්ත පින්වත් පවුලේ සදහවත් පිරිස තුන් මාසයක් පුරා ලංකාවේ ඉඳපු දරුවෝ පවුලට එකතු වෙච්ච දරුවෝ ඒ ඉතාලියේ මෞතුමියගේ ඒ දුවා දරුවෝ පවුලට එකතු වෙච්ච දරුවෝ පන්සලට ආව ගියා ස්වාමින් වහන්සේගේ පහසුකම් සොයා බැලුවා ශ්‍රද්ධාව දියුණු කරගත්තා මේ කටන චීවර පූජාව කරන්න ඕන කියලා වස්ස ආරාධනාවේ දායකත්වයේ ගත්තු දා ඉඳලා ඒ ඉතාලියේ ඉඳලා ආපු ඒ මෞතුමිය ඇතුළු කොට එයත් ඒ උතුම් ශ්‍රද්ධාසිතමයි දියුණු කරගත්තා අපි කොහොම හරි මොන බාධකාවත් මේ උතුම් පින්කම කරගන්නවා කියන අදිෂ්ඨානෙන් හිටියා ඇත්තටම ඉතින් රටට මැදිරි නීතිය දැම්මනම් සමහර විට මේ පින්කම ඔයත්තන්ට මෙහෙම කරගන්න ලැබෙන්නේ ඔයත්තන්ගේ ලොකු පිනක් ලොකු වාසනාවක් ඔයත්තන්ගේ ශ්‍රද්ධාවට උපරිම ඵලයක් ලැබිලා තියෙනවා ඒ තමයි ඔයත්තන්ට අවස්ථාව ලැබුණා මොනවා වුණත් තවම ඔය පලාත්වල දරුණු ලෙස මේ වසංගතය පැතිරෙන්නේ නැති නිසා ඒත් වසංගතයේ අනතුරු තියෙද්දිත් මේ පින්කම පවුලේ සමාජිකයෝ ටික හරි සහභාගි වෙලා ලස්සනට කරගන්න අවස්ථාව ලැබුණා අපේ දායක පිරිස ඉතාම සතුටට පත් වෙන්න ඕනේ මේ උතුම් පින් කටයුත්ත කරගන්න මේ විදියට ලැබීම ගැන නිවනම ඉලක්ක කරගන්න ඕනේ අනිත් හැම තැනම ආවුස ලැබුණත් ආවුස නිවා වෙනවා වර්ණය ලැබුණත් වර්ණය කියන එක ඉවර වෙලා යනවා සැපය ලැබුණත් සැපය තුල තියෙන සැපය විතරක් නෙමේ දුකත් අන්තර්ගත වෙනවා එනිසා ආයු වර්ණ සැප බල ප්‍රාර්ථනා කරනවා වෙනුවට මේ වගේ කටින පිංකම් කරන අයගේ අරමුණු බවට පත් වෙන්න ඕනේ කුමක්ද විශේෂයෙන්ම උතුම් නිවන සාධනය කරගන්න ශ්‍රද්ධාව දියුණු කර ගැනීම මේ කාලය පුරාම ඔයත්තෝ සාමින්හන්සලා වගේම සිල්පද ආරක්ෂා කරගෙන වැඩ හිටියා නම් අන්නේ ශික්ෂාපද ආරක්ෂා කර ගැනීමත් නිවන අරමුණු කරගත්තු පිරිසකට උපකාරයක් ඒ වගේම සාමින්හන්සේ වෙතින් බණ දහම් ශ්‍රවණය කරමින් ඒ උතුම් කටයුතු සිද්ධ කරා නම් ඒකත් මං විශ්වාස කරනවා ඔබ හැම දිනාගෙම අරමුණු සාධනය කරගන්නට ඔබ කරපු උතුම් උතුම් මැදිහත් වීමක් උතුම් උපකාරයක් වෙනවා එතකොට ඊටාම ශ්‍රද්ධාවෙන් ඊටාම ඕනකමින් ශ්‍රද්ධාව දියුණු කරපු සීලය දියුණු කරපු ශ්‍රුතය දියුණු කරපු ඡාගය දියුණු කරපු ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මයන්
අවබෝධ කරගන්ට උතුම් ප්‍රඥාව දිනු කරගත්තු කාලයක් තමයි මේ උතුම් කාලය. ඉන් හොඳ ලස්සන පින්කමක් පින්කම් සමූහයක් අපේ ඒ මෞතුමිය ඇතුළු පවුලේ දුව දරුවෝ බොහෝම හොඳට සිද්ධ කරගත්තා. අපිට සහභාගී වෙන්නට බැරි වුණත් හදවතින්ම ඔබ ශ්‍රද්ධාවෙන් කරපු මේ පින්කමට ආශිර්වාද කරනවා විතරක් නෙමෙයි මමත් ඒ කටිනානි සංස අනුමෝදන් වෙනවා. ඔබ සිද්ධ කරපු මේ මහා පින්කමේ ආනිසංස අපත් අනුමෝදන් වෙනවා බොහෝම සාදු සිතින් යුක්තව. මොකද එවැනි උතුම් පින්කම් හරි දුර්ලභයි. අවුරුද්දකට එක විහාරස්ථානයක කළ හැක්කේ එවැනි එක පුණ්‍ය කර්මයක් තියෙන්නේ කටින පුණ්‍ය කර්මය. සලාක දාන නිතර දෙන්න පුළුවන්, සාංගික දාන නිතර දෙන්න පුළුවන්, සිවුරු පිරිකර පූජා මහා මේරු පර්වතයේ තරම් උඩට උනත් ගොඩ ගහලා පූජා කරන්නට පුළුවන්. නමුත් ඒ සියලුම පූජාවන්ගේ ආනිසංසවලට වඩා අවුරුද්දේ එකම එක වාරයක් එකම එක අවස්ථාවක් සිද්ධ කරන්නට ලැබෙන එක විහාරස්ථානයක මේ මහා පින්කම අද සිද්ධ කරගත්තා. ඒ පින්කමේ ආනිසංස අපිත් බොහෝම ශ්‍රද්ධාවෙන් අනුමෝදන් වෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔබලාගේ නමින් මිය පරලොව යන්නට යෙදුන සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අපි අනුමෝදනා කර සිටිනවා. චන්ද්‍රා මහානාම ගුණවාදන මාතාව ඇතුළු කොට ඒ ධර්මා රේඛා තරංගනි ශ්‍රී වර්ණසිංහ ඒ පවුල්වල ඒ ඇතුළු කොට ඒ පවුල්වල සියලු දෙනාගේම නමින් මිය ගිය විශේෂයෙන්ම සතරසිංහ ආරච්චිගේ කරණෙල්හාමි ආදරණීය අම්මටත් 41 අවුරුද්දකට කලින් මිය ගිය ආදරණීය පියාණන් වහන්සේ වන DPM ගුණවර්ධන පියාණන් වහන්සේටත් ඔබ හැම දෙනාගේම පවුල්වල නමින් මිය ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ කටුන චීවර පූජාවෙන් රැස්ුණා වූ ආනිසංස අනුමෝදන් කරමු. එයත්ෝ මේ පින් අනුමෝදන් වෙත්වා, සුවපත්ත්වා, සැපවත්ත්වා, දුකින් මිදෙත්වා, සංසාර ගමන කෙලවර කර ගන්නට ඒ ඇත්තන්ට සත්පුරුෂෝ මුණ ගැහේවා, කල්‍යාණ මිත්‍රයෝ මුණ ගැහේවා, උතුම් සසර දුකින් නිදහස් වෙන දහම් පදයක්ම ඇසේවා. ඉක්මන් භවයකදී ඔබේ ආදරණීය මව්පිය දෙපළ ඇතුළු කොට මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වී උතුම් නිවනම අවබෝධ කර ගනිත්වා කියන සිත ඇති කරගෙන අපි කවුරුත් එකට ගාථාව කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ උතුම් පුණ්‍ය කටයුත්ත සිත කරන්නට යෙදුන ඒ අපේ චන්දරතන සායනහන්සේ සඳහන් කරන්නේ ඉතාලියේ මෑණියෝ කියලා ඒ මෞතුමිය ඇතුළු කොට ඒ පවුලේ සියලුම දරුවන්ටත් පින්කමට උදව් උපකාර කරපු අපේ විදසුන් සෙනසුනේහි පින්වන්ත උපාසක උපාසිකාවන් සියලුම දෙනාටත් ඒ වගේම විශේෂයෙන් අපේ උතුම් භාවනා ශාලාව ඉදිකිරීමේ කටයුත්ත අප කැප වෙලා සිද්ධ කරගෙන යන්නේ අපේ පියදාස මදරසිංහ අපේ දායක සභාවේ ජ්‍යෙෂ්ඨ අනුශාසකතුමන් ආර්ය නිකේතන දායක සභාවේ එතුමන් ඇතුළු කොට ඒ වගේම චෛත්‍ය රාජානන් වහන්සේගේ කටයුතු මේ වෙනකොට ඉදිකිරීම කටයුතු සිද්ධ කරගෙන යන ඒ අපේ මේජර් නිහල් පෙරේරා මැතිතුමන් ඇතුළු ඒ පවුල්වල හැම දෙනාටමත් ඒ වගේම මේ පින්කම් වලට අප උපකාර වෙච්ච අතහිත දීපු වැඩමවා වදාළ මහා සංඝ රත්නයටත් ඒ වගේම බුද්ධ පුතුන් අපේ මූණු පොත ඔස්සේ මේ වෙලාවේ මේ කටිනානි සංස පිළිබඳව කෙටි අනුශාසනාව ශ්‍රවණය කරපු අපේ දායක කාරකාදී සියලුම සදහවත් පින්වත් පිරිසටත් මේ උතුම් පින්කම තුලින් ලැබුණු ආනිසංස දෙවියන් අනුමෝදන් වෙලා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඔබ හැම දෙනාටම කරදර දුරුවේවා, බාධක දුරුවේවා, අපල උපද්‍රව දුරුවේවා, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, දීර්ඝායුෂ උදා වේවා. මේ වසංගතයෙන් මුළු රටම ඉක්මනින්ම නිදහස් කර ගන්නට මෙවැනි උතුම් කුසල කර්මයන් අනුමෝදන් වන පින්කම් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය
ඔබ හැම දිනාටම ලැබේවා රටත් ලෝකයත් දෙවියන් ආරක්ෂා කරත්වා උතුම් දෙවිවරුද නිවන් දකිත්වා සාදු 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 අවසාන වශයෙන් ඒ දායකත්වයේ ගත්ත කටන වස්ත්‍ර පූජාවේ පින්වත් දායක පිරිසටත් එයත්න් නමින් මිය ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් දෙවියන්ටත් බුද්ධ පුතුන් ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැම දිනාටමත් විශේෂයෙන්ම මේ භවයේ පුරාම සත්පුරුෂයන්ගේ අසුර ලැබේවා කල්‍යාණ මිත්‍රයන්ගේ අසුර ලැබේවා අපිට සද්ධර්මයේ අසන්නට ධර්මානුධර්ම ප්‍රතිපත්ති තව තවත් පූර්ණේ කරගන්නට මේ භවයේ තුලදීම උතුම් මාර්ගඵල අවබෝධ කරගන්නට ලැබේවා මේ භවයේ තුලදී උතුම් නිවනින් සැනසීමට අවකාශයක් උදාන වුනොත් ඉක්මන් භවයකදීම ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකින්නට මේ මහා කුසල කර්මය පුණ්‍ය කර්මය ඔබ අප හැම දිනාටම පාරමී ධර්මයක්ම වේවා සාදු 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 ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරම්ති තී ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන්ුත් මේ සිද්ධ කරපු උතුම් කටින වස්ත්‍ර පූජාවෙහි මහා ආනිසංස බලයෙන්ුත් නිදුක් බව නිරෝගී බව සුවපත් බව සහ උතුම් නිර්වාණ අවබෝධයම උදා වේවා සාදු සාදු සාදු.